සුපිරි තරගේ සුපිරි ජය දකුණු අප්‍රිකාවටව අදවසිද පැත්තර ලෝකසෑනය විසිහයවනි තරගේ තින් මෙ තරගේ ක්‍රඩා කරය පකිස්ාන ගණ්ඩම ස දකුණු ප්‍රා කණ්ඩාම තින් ත්‍රීල මැච්ච එකක් වුණා අවසානයේදී මහිතර මේ ලෝකුසරාණදි මදන ත්‍රීලස් වැඩිය තිබිලනහැ මේ දය පලවනි තිරිලගේ තින් ලෝකුසරාණය දැනට ක්‍රඩා කරපු හොඳම තරගේ මේ ඉතින් කතකත පක්ස්ාන කණ්ඩයම පත පඳර පහදනවා ලකුණු දෙසේ හැත්ත කතර ඔන්න ලබාගනීමට හැකයක්ල වන්නේ පඳුර හතරි සයයි පඳු හතරක් තුළ සිරුදනා දෙවියනති බාසම් නායක විදිරි ලකුණු පණහක් ලබාගන්නවා ශෝවිත් සකී ලකුණු පනස් දෙකයි ශ්‍රද්ධාව් ඛාන් ලකුණු හතරිස්තුනයි වගේ මොහොමඩ් නවාස් ලකුණු විසිහතරක් ලබාගන්නවා ඉතින් එක වෙලාවක ඔවුන්ගේ කඩලු හතරක් ලකුණු 129කට දැවී තියෙනවා ඒ වගේම කඩලු පහක් ලකුණු 141කට දැවී තියෙනවා ඉතින් ඒ වෙලාවේදී සදාර් කාන් සහ ෂෞඩ් සකී ලෝන් දෙනාට හැකියාවක් ලැබෙනවා ලකුණු 84ක් එකතු කරන්න ඉතින් ඒකත් ඒ වගේම පන්දුවක් ගැන කතා කරද්දී එහෙම මාකෝ ජෙන්සන් තව පාරක් විශේෂ විදිහට පන්දුවක් යනවා පන්දුවර නම්ය එක නකුණු 1යි ලකුණු 43යි කඩලු 3යි ඒ වගේම ටබ්‍රේස් සම්සි පන්දුවර 10යි ලකුණු 60යි කඩලු 4යි ජෙනරල් කෝච්චි මොදන මේ තරගාවලියේ මේ ලෝකුසාරදි කන්සිස්ටන්ට් බෝල කෙනෙක් පන්දුවර 7යි ලකුණු 42යි කඩලු 2යි වගේ ලුංගි ඩිංගිඩි පන්දුවර 7යි පන්දුවර 4යි ලකුණු 45යි එක කඩුල්ලා ඉතින් මේ තරගය අපි දැක්කා මේ සවුත් අප්‍රිකාව මේගොල්ලන්ගේ ප්ලේයර්ස් ලව ගොඩක් හොඳට යූස් කරන ඉතින් විශේෂයෙන්ම ඔවුන් රබාඩ දැන් ඔවුන්ගේ මේන් බෝල කෙනෙක් වෙන රබාඩට ප්‍රෙස් ට්‍රැප් කියලා බාදීලා ඉතින් එතනට ඔවුන් දැම්ම ලිංගිඩි වීට කලින්තරේදී අපි දැක්කා රබාඩ ක්‍රීඩා කරද්දී නිංගිඩි එලිය හිටිය ඉතින් ඒ වගේම විලියම්ස් සහ ශම්සි මේ දෙන්නගේ ශිෆ්ට් එකක් ඔවුන් කරා ඉතින් ඒ කරපු දේ ලස්සන්ටම ඉතාමත් හොඳට හර ගියා මොකද ශම්සිට හැකියාවක් ලැබුණා කඩලු හතරක් දවාගෙන පකිස්තානයේ සුන් විසිටු කරන්න ඉතින් දකුණු අප්‍රිකා කණ්ඩායම ඔව් ලකුණු 270 ඉලක්කයක් හඹගෙන යනවා ඉතාමත් හොඳ තරගයක් අවසානයේදී ඔවුන්ගේ කඩලුත් රෙගුලර් ඉන්ටර්වල්ස් වල වැටි යනවා ඉතින් අපි දැක්කා තරගය පොඩ පොඩ එන්නේ එන්නේ ටයිට් වෙනවා ඉතින් අර ගැප් එක බෝල් සහ රන්සල දෙන ගැප් එක පොඩ පොඩ අඩු වෙනවා ඉතින් එකමතරේ අද පැත්තරම් ලස්සන්ට 50-50 දීපු ගේම් එකක් මොකද දකුණු අප්‍රිකාවේ කඩලු 9ක් දෙවියනවා ලකුණු 270ක් කවුන් ලබා ගන්නවා කොහොම හරි 1547 52ක් මේ තරගයේ ක්‍රීඩා කරනවා ඉතින් විශේෂ ශ්‍රේණියක් ක්‍රීඩා කරනවා එඩ මාක්‍රම් ලකුණු 91ක් ලබා ගන්නවා 1993කින් 4 බෝරල් 7ක් ඔහුගේ ඉන්නවට ඇතුළත් වෙනවා ඉතින් ඒ වගේම ඩේවිඩ් මිල්ලර් ලකුණු 29යි මාකෝ ජෙන්සන් ලකුණු 20යි ඉතින් අර ඉක්වලි ගිය තරගයක් ඒ වගේම පන්දුවේ කතා කරත්තම ෂයින් ෂාෆ්රිඩි 1510 ලකුණු 35 කඩු 3යි හරිස් රව් 1510 ලකුණු 62 කඩු 2යි මොහමඩ් වසින් ජූනියර් 1510 කින කඩු 1යි ලකුණු 50 කඩු 2යි උසාම මමියා 1508 ලකුණු 45 කඩු 2යි ඉතින් මේක තමයි අවසානයේදී උනේ දකුණු අප්‍රිකා කණ්ඩායම එක ලකුණක සමාන එක කඩුල්ලක තීරු ජයග්‍රහණයක් ලබා ගන්න ඉතින් ඒ ජයග්‍රහණත් එක්ක උන්ට හැකියාවක් ලැබෙනවා පොයින්ට්ස් ටේබල් එකේ අංකයකට පැමිණෙන්න ඉතින් ඉන්දියාවට උඩින් දැන් දකුණු අප්‍රිකාව ඉන්නවා ඉන්දියාව දෙක දකුණු අප්‍රිකා තරග 6ක් ක්‍රීඩා කළා 5ක් ජයග්‍රහණය කළා දිනවා ඉන්දියාව තරග 5ක් ක්‍රීඩා කළා 5ම ජයග්‍රහණය කළා දිනවා නවසීලන්තය තරග 5ක් ක්‍රීඩා කළා 4ක් ජයග්‍රහණය කළා දිනවා ඕස්ට්‍රේලියාව තරග 5ක් ක්‍රීඩා කළා තරග 3ක් ජයග්‍රහණය කරනවා ශ්‍රී ලංකාව පකිස්තානය අෆ්ගනිස්තානය පකිස්තානය ශ්‍රී ලංකාවට සහ අෆ්ගනිස්තානයට තරගයක් ක්‍රීඩා කළා දිනවා තරග 6යි අනිත් කණ්ඩායම් දෙක තරග 5යි හැබැයි ජයග්‍රහණ දෙකක් ලබා ගත්තා ඉතින් බංග්ලාදේශය තරග 5ක් ඉංග්‍රන්තය තරග 5යි නෙදරන්තය තරග 5යි මේගොල්ලෝ එක ජයග්‍රහණයක් විතරයි ලබාගෙන තියෙන ඉතින් තාමත් ශ්‍රී ලංකාව අංක 5යි රැඳී සිටිනවා ඉතින් බලමු අපේ ඊළඟ තරගයේ අෆ්ගනිස්තානයත් එක්ක අපිට මේ තරගයේ ජයග්‍රහණය කරලා ඒ වගේම නවසීලන්තය ඔස්ට්‍රේලියාව ඒ වගේ ගහන තරගයකින් ඒ රිසල්ට් එකත් එක්කම දැන් අපිට නකින්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් බලමු net run rate එක ගොඩක් වැදගත් වෙනවා. බලමු මේ දේවල් හදාගෙන net run rate එකට ගහන එක ගොඩක් හදාගෙන අපිට සැරන්න පුළුවන් වෙයිද කියලා.